මේ දවස්වල එලෝලු මිල ගණන් ඉතා ඉහළයි. මිල ඉහළ නිසා තොග වෙළඳුන්ට පවා එලවලු අරන් ගින් අඩුවට විකුණන්න විදියක් නැහැ කියලයි වෙළඳුන් පවසන්නේ. පිට පළාත්වල ඉඳලා කොළඹට එන එලවලුත් මිල නිසා ප්‍රවාහන ගාස්තුත් එකතු වුනහම ගාණ ඩබල් වෙනවා. එලවලු අරන් ගියත් විකිණෙන්නේ නැතුව ඉතිරි වෙන අවස්ථාත් ඕනතරම් තියෙනවා කියලයි වෙළඳුන් පවසන්නේ. මේ ඒ ගැන තඹුත්තේගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් කියන කතාව. එළවලු මිල ගණන් නිසා උඩ රට එළවලු වෙළඳුන්ද දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා. එළවලු පොඩ මිල 250 150 බොන්ච් මාළු මිරිස් 250 200යි. මේ එළවලු මිල වැඩි තමයි. මිල හරියට වැඩි. මේ මාළු මිරිස් එහෙම 800ක් වෙනවා කිලෝ එක. කොහමද විකුණන්නේ? එළවලු පොඩ ගණන් අඩු වෙනවා අඩුයි. ගොඩාක් අඩුයි. ගොඩක් විකුණන්න බෑ. දැන් ගැට අපි විකුණන 250ක් 120යි. බට 250ක් 90යි. මාළු මිරිස් 250 190යි. කොහමද ගණන් කරන්නේ? 500 ගණන් මිනි 250 250 ගණන් මිනි 250 ගන්නවා. එළවලු මේ දවස්වල ඔක්කොම මිලයි. බොඩ එන්නේ කඩුවේනේ. ගොඩක් අඩු. කැරට් අද රුපියල් 400යි රිටේල් විකුණන්නේ. මාළු මිරිස් 800යි. ඩීස් විකුණනවා 280යි. අම්බුඩු 300යි. එළවලු ඔක්කොම ව්‍යාපාරික විශාල ප්‍රමාණයක් සල්ලි දෙන්න තියෙනවා කෝටි ගණන් සල්ලි දෙන්න තියෙනවා ඒ වගේ දැඩි අපහසුතාවයක් මැද තමයි අපේ ව්‍යාපාරිකයෝ මේ ආර්ථික මධ්‍යස්ථානේ විලාම් කරගෙන යන්නේ. එළවලු මිල ගණන් නිසා හෝටල් වල එළවලුක් හොයාගන්න බැරි තැනටපත් වෙලා. දැන් බොහෝමයක් හෝටල් වල පරිප්පු, පොල් සම්බෝල, සෝයා වැනි ව්‍යංජන සුලබයි. එළවලු මිල නිසා ඉස්සරහට හෝටල් වහන්න වෙයි කියලයි හෝටල් හිමියන් පවසන්නේ. එළවලු නම් ඉතින් මේ දවස්වල හරි මිලයි. පොඩි පොඩි එළවලු ඉතින් අඩුවට හම් වෙනවා. ඒව ගෙනල්ලා තමයි ඉතින් විලාම් කරන්නේ. ඉතින් ඉස්සර වගේ මිනිසුන්ට දැන් අද කැම වේලක් හරියට කන්න නැහැ. ඉතින් එළවලු මිලින්ද මේ පැත්තේ ගොඩක් වැඩ කරන්නේ ඔෆිස් වල කට්ටිය තමයි. ඒගොල්ලෝ බලන්නේ අඩුවට කැම ගන්න. ඉතින් අපි ආසයි අඩුවට කැම දෙන්න කට්ටියට. නමුත් අපිට ඒක කරගන්න හරි අමාරුයි. එළවලු මිල වැඩි. අපිට බිස්නස් එකක් කරගන්න අමාරුයි. බෝංචි කැරට් වගේ අපිට දෙන්න අමාරුයි මේ තියෙන එළවලු මිල රයිස් එකත් එක්ක. එළවලු වල බිල ගණන් දැක්කොත් එහෙම මාරු විදිය ගණන් කියලා තියෙනවා. කැම දෙන්නත් දැන් බැරි තත්ත්වයක් වෙලා තියෙනවා. දැන් ගොඩාක් අඩවල තියෙන සෝයා තමයි දෙන්නේ තියෙන්නේ. සෝයායි ඒව වට්ටක්කා කේල්මුව ඒව තමයි අඩුවෙන් තියෙන්නේ. අනිත් එළවලු හැම එකම ගණන් කියලා තියෙන්නේ. අපිට අපේ බිස්නස් එක කරගෙන යන්නත් දැන් අමාරු තත්ත්වයක් තියෙන ඉස්සර මෙතන සෙනඟ පිරලා ඉන්නේ මේ වෙලාවට. දැන් ටිකක් අඩු වෙලා ඉන්නේ සෙනඟ ඉන්න. එළවලු ගණන් වැඩි. අපිට දැන් බිස්නස් එකක් කරගන්න බැරි වෙලා ඉන්නේ. ගෙන මිනිස්සු හැම වෙලාවෙම ඇවිල්ලා බැනලා බැන යනවා. එකම එළවලු තමයි හැමදාම දාන්නේ අපි. වෙන එළවලුවක් ගන්න විදියක් නැහැ. ගණන් වැඩි. එළවලු කොහොමද ගණන් වැඩි තමයි. ඒ නිසාම කේම මිලෙත් වැඩි කරන්න වෙනවා. බිස්නස් උත් පොඩක් අඩු වෙලා තියෙනවා. එළවලු ගාන ඔක්කොම වැඩි. අල ගාන වැඩි. එකක දවසට එකක විදියට. එක දවසට අල ගාන වැඩි. තව දවසට තව ගාන වැඩි. එළවලු ගාන වැඩි. ඒක නිසා ඒ ගානට විකුණන්න තමාරු. මේම ගියතින් වහන්න තමයි එන්නේ කාටේ. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.